වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා හිතුණා. අද උදේ පත්‍රයේ වැඩසටහන බලනකොට දැක්කු ප්‍රවෘත්තියක් නිසා මේ අපි මේ නිවුස් එක අහලෙන් ඉස්සර ඔන්න ඔන්නක තමයි මේ නිවුස් එක. අතන මේ ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවේ. මේ වගේ දේවල් මිට කල්නු අපිට ඇහිලා තියෙනවා. මේ සමහර ලාවට ගොසිප් විදියටත් මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙනවා. ගොඩක් සයිට් වල තියෙනවා. හැබැයි මේක මං ඊට වැඩිය වෙනසක් විදියට දකින්නේ මේ ධන කුවේරයන් අතරේ යන ව්‍යාපාරයක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් අපි ওই නිලිය ගැන මේ ගොසිප් වල හැම නිතර දකිනවනේ මේ අහවල් නිලිය මෙහෙමයි මෙහෙමයි කියන ගොසිප් තියෙනවා. නමුත් මේක ප්‍රධාන නිවුස් එකක් බවට පත් වෙලා තියෙනවා. ධන කුවේරයන් අතරේ විතරක් යන ව්‍යාපාරයක් විදිහට තමයි, කියන්නේ ලොකු ගණන් මේක තව මේ පත්‍රයේ ඇතුලේ විස්තරවල තියෙනවා. සාමාන්‍යයෙන් පැයකට රුපියල් 30000 සිට ලක්ෂය දක්වා අය කරනවා කියලා. එතකොට මේ මේ මේක තියෙන නිලියක් මිලියන් විකිනු නිලියක්. මිලියන් විකිනු නිලියක්. ඒ විකිනු නිලිය කියන්නේ බිස්නස් එකට සම්බන්ධ නිලියක් යයි හඳුන්වන කාන්තාව. තවදුරටත් විස්තර බලපුවාම අර කාමරැල්ලේ ආපු චිත්‍රපටි පහක වෙත රඟපාන තියෙන නිලියක් කියලා සඳහන් කරනවා. ටෙල් නාට්‍යයක් කීපයක් රඟපාලා තියෙනවලු. ඉතින් ඒ විදිහේ කාන්තාවක් තමයි මේ ව්‍යාපාරයට මුල් වෙලා තියෙන්නේ. මේක වාහන පාවිච්චි කරමින් කාන්තාවන් මේ නිලියන් කියන අය එහාට මෙහාට අරන් ගිහිල්ලා, සමාජ ශාලාවලට අරන් ගිහිල්ලා, හෝටල් වලට අරන් ගිහිල්ලා ඒ නිලියන්ව විකුණන ව්‍යාපාරයක් තමයි මේ හෙළදරව් වෙලා තියෙන්නේ පොලිසිය විශේෂ ඒකකයක් විසින්. ඉතින් මේකේ තියෙන මට කතා කරන්න තියෙන දේ තමයි මේ කලාව වෙනුවෙන් පෙනී හිටලා මේ නිලියක් කියලා හඳුන්වාගෙන. අන්න එතන තමයි ප්‍රශ්න තියෙන්නේ. දැන් අපේ සමාජයේ පොඩි එකක් හැදිලා තියෙනවා, සහ හදාගෙන තියෙනවා. අපි අර සුද්ධ සිංහලෙන් කියනවනේ නිලියක් එක්ක උදය ගන්න ඕන කියලා වගේ එකක් ඇවිල්ලා තියෙනවා මේ සල්ලි තියෙන සමාජය ඇතුළේ. මට තියෙන ප්‍රශ්නේ තමයි මේ නිලියක් කියන කෙනාගේ මොන මොනවා හරි වෙන දේවල් තියෙනවද කියලා. සාමාන්‍ය කාන්තාවක් නෙමෙයි නිලියක් කියන්නේ. ඉතින් මේක අර රූපවාහිනියේ මූණ පොඩක් දැකපු පමණින් ලොකු මාකට් එකක් හැදුනා මේ ගෑනුන්ට මේ සල්ලි හම්බ කරගන්න. ඔන්න ඔක තමයි මට කතා කරලා තියෙන හේතුව. මේ අපි සමාජයේ සාමාන්‍යයෙන් දන්නවා, මම කලාව සම්බන්ධ කෙනෙක් විදියට අපි සමාජයේ දකිනවා, අපිට අහන්න දකින්න ලැබෙනවා මේ කලා ක්ෂේත්‍රය ඇතුළෙන්ම අපිට ලැබෙනවා තොරතුරු. සමහර නිලියෝ කියලා ලොකු ගණන් වලට විකිනන කාන්තාවෝ සමහර ටෙලිනාට්‍යවල ওই පොඩි චරිතයකට තමයි ඉඳලා තියෙන්නේ. සමහර අය ටෙලි නිලියක් කියලා දන්නෙත් නැහැ, ඒ ක්ෂේත්‍රය දන්නෙත් නැහැ. අන්න ඒ වගේ කට්ටිය තමයි ගිහිල්ලා ඔය නිලියෝ කියලා ලොකුවට පෙනී හිටලා මේ කලා ක්ෂේත්‍රය විනාශ කරලා ඔන්න ඔය තත්ත්වයටපත් වෙන්නේ. ඇත්තටම සමහර කාන්තාව දිහා බලපුවා මේ ඔය මේ ෆීල්ඩ් එකේ ඉන්න සමහර කාන්තාව දිහා බලපුවා ඒගොල්ලෝ කරන ඇති ටෙලියකුත් නැහැ, රංගපෑමකුත් නැහැ, කලාවකුත් නැහැ. හැබැයි මුලින් හිටපු තත්ත්වෙ මේ අවුරුද්දක් දෙකක් යනකොට ඉතාලම මුදල් හොඳට හම්බ කරලා හොඳ වාහන පාවිච්චි කරලා හොඳ ගෙවල් අරගෙන එහෙම ඉන්නවා අපි දකිනවා. අපි පුද්ගලිකව දන්න ඇත්ත ඉන්නවා එහෙම. ඒ සල්ලි කොහොමද එන්නේ? ටෙලිනාට්‍යයක රංගපාලා නැත්නම් චිත්‍රපටයක රඟපාලා ඒ වගේ සල්ලියක් හොයන්න පුළුවන්ද මේ ලංකාවේ? ඉන්දියාව වගේ
කලා ශේත්‍රයක් ගත්තහම ලංකාවගෙන් හරිම දුප්පත් කලාවක් නැපෙදීෙන් සමරලාට අපි අපි අත්දකින්න කලා වැඩතරණයකට ගියාම සම්බන්ධ වුණාම ඒක ඒකේට අදාළ මුදල ලබා ගැනීමට වෙනම සටනක් කරන්න ඕන. එහෙම තියෙන ලංකාවේ මේ නිලියෝ කියන ජාතිය සමාවෙන්න මේ හැමෝටම මෙන්න මේ කියන්නේ මේ අදාළ මේ 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 මගේ සම්බන්ධයටයි මම මේ කතා කරන්නේ. ඒගොල්ලෝ ගැනයි මේ කතා කරන්නේ. ඒ නිලියෝ කියන මේ මේ කියන නිලියෝ කියන ජාතිය අවුරුද්ද දෙකක් යනකොට කොහොමද ඒ තරම් සල්ලි ගොඩක් හොයන්නේ? ඒගොල්ලෝ කරන්නේ මෙන්න මේ ව්‍යාපාරයට තමයි සම්බන්ධ වෙන්නේ. අර ධන කොයරෙන්ට අවශ්‍යයි නිලියෝ කියන අය ඒගොල්ලොත් එක්ක රට සවාරියක් යන්න. එහෙම ගියාම ඒගොල්ලන්ට ලොකු වරදාන වරප්‍රසාද ලැබෙනවා. ගෙවල් ලැබෙනවා, වාහන ලැබෙනවා. එහෙම තමයි මේ හම්බ කරන්නේ. ඔන්න ඕක තමයි අපි හෙළිදරව් කරන්න ඕනේ. මෙන්න මේ ඇයි මේ නිලියෝ කියලා නමක් ගාගෙන ඇයි මේ ක්ෂේත්‍රය විනාශ කරන්නේ? මේවට මේ මේ නීති ක්‍රියාත්මක කරනවා මදි. මේ නීති මේ මේ මන් දන්නේ මේක කොහොම කොටු වුණාද කියලා කාගේ හරි මං හිතන්නේ ඔත්තුවක් ලැබිලා වෙන්න ඕනේ මේක මේ ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. මම නම් කියන්නේ මේවා දන්න අය මේ තොරතුරු ලබා දිය යුතුයි නීති අංශයට. හැබැයි නීතියත් හරියට ක්‍රියාත්මක විය යුතුයි. දැන් අපිට ඊට පස්සේ මේ නිවුස් එක මෙතනින් ඉවර වෙයිද දන්නේ නැහැ. මේක මෙතනින් පස්සේ නඩු යටේද මොනවද කියන අපි දන්නේ නැහැ. සමහර ලාවට මේ නිවුස් එක මෙතනින් ඉවරයි. මොකද ඒගොල්ලෝ සල්ලි බලයට යම් යම් දේවල් මේ මේ ගණදෙනුවක් කරලා මේ ප්‍රශ්නේ ඉදිරින් ඉවර කරගන්නවා. ඊට පස්සේ ආයෙ අර ව්‍යාපාරය ඒ විදිහටම සිද්ධ වෙනවා. මීට කලින් එහෙම වෙලා තියෙනවා. ඉතින් මම මේ මේ මට මේක දැකපුවාම අපි අපි කලාවට ආදරේ මිනිස්සු කලාව සම්බන්ධව ඉන්නවා නම් අපි අවංකව තමයි කලාවක් කරන්නේ. කලාවක් කරලා අද වෙනකන් සල්ලි හම්බ කරලත් නැහැ. ඔය ඉදිරියට ජීවත් වෙනවා විතරයි. නමුත් මේ කලාව කියන නාමයේ මේ කරන විකෘතිය, මේ කරන අපරාධය, මේ කලාව විනාශ කිරීම මෙන්න මේක හෙළිදරව් කළ යුතුයි කියලා මම හිතන්නේ. ඉතින් මම මේක අද මේක දැක්කපුවාම මට පොඩ්ඩක් මේක ගැන කතා ගන්න හිතුනේ ඔකයි. මේ කලාව කියලා කලාව නමින් මේ 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 ශාරීරික විකෘතිය මේ හම්බ කරන කට්ටිය මේ කලාව එක්ක තවදුරටත් තියාගන්නවද කියලා අපි පොඩ්ඩක් සාකච්ඡාවක් සමාජයේ ඇති වෙ යුතුයි කියලා මම හිතනවා. ඉතින් බලාගෙන ඉමු මේ මේ දැන් මේ නිවුස් එක අදාළ කොහොමද කටයුතු සිද්ධ වෙන්නේ. අපිට දැනගන්න ලැබෙන දේවල් තියෙනවා නම් ඒ සම්බන්ධව අපි ඉදිරියේදී හෙළිදරව් කරන්න. මොකද මම මේක පෙනී හිටලා මේ කතාව කියන්න හිතුවේ ගොසිප් එකක් නෙමෙයි. මේ මම නිවුස් එකක් ගැන කතා කරේ. ගොසිප් කියනවා අපි අපේ මේ channel එකේ අපි ගොසිප් කරන්නේ නැහැ. නමුත් මේක මේ හෙළිදරව් වුණු පත්ත පුවත්පත් කීපයක ප්‍රධාන මේ හෙඩ්ලයින් විදිහට තිබුණු නිවුස් එකක් නිසා මම මේ ගැන කතා කරේ. ඉතින් බලමු මේක ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එහෙමනම් අපි තවත් වීඩියෝකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.